සුබදා සක්තේ වරාම ආ සුබදා සක්ක ඔබටත් මේ පුදු විහිළු කතාවකින් මම කැවිදි පටන් ගන්න මේ දවස් වල යුතුය මේ යන මේ හතර මාසෙම දැන් පුදු මාතලන් වල ඉන්න අපේ හමුදා සොල්දාදුව කියන කතාවක් තමයි මේ පුදු මාතලන් කියලා මේගොල්ලෝ කියන්නේ පුදුම ආතල් කියලා මේ සොල්දාදුව කියන්නේ පුදුම ආතල් වල ඉන්නේ ඒ කියන්නේ මොකද මේ සිද්ධ වෙන දේවල් දැක්කම හැමෝටම හිනා යනවා ඒ කියන්නේ මේ එල්ටිටි සංවිධානයේ බාහිර වෙන සමාජිකයන් නැගෙන හඳුනාවන් ඔවුන් එල්ටිටි කියන කියනේවා ඔවුන්ගේ කොණ්ඩේ කපපු හැටි එල්ටිටි මේ ඇත්තටම හරිම මේ විනෝදජනක බවට පත් වෙලා තියෙනවා දැන් සිද්ධ වෙන දේවල් දිහා දැක්කම මොකද දැන් ඊයේ දිනේ පුදුමාතරන් වෙත පැමිණියා වලේමඩම් ප්‍රදේශයේ යුද හමුදා මුදා ගැනීමත් එක්කම එල්ටිටි සංවිධානයේ බලහත්කාරයෙන් රැගෙන ගිල්ල හිටපු පාසල් ළමුන් 9 දෙනෙක් සහ යුද හමුදාව වලේමඩම් ආරක්ෂක වළල්ලට පහරෙල්ල කරලා ආරක්ෂක වළල්ල අත්පත් කරගෙන ඉදිරියට යද්දී එහි හිටපු සියලුම එල්ටිටි සමාජිකයන් ආයුධ බිම තියලා යටත් වුණා. එතන 23 දෙනෙක් හිටියා. මේ 50කට ආසන්න මේ පිරිස 50කට අධික මේ පිරිස ඊට පස්සේ යුද හමුදාව රැගෙන ආව පිටුපසට එහි සිටපු බහුතරයක් ඒ කියන්නේ 90%ක්ම අවුරුදු 13යි 17යි වයසේ ඉන්න පාසල් ළමුන්. ඔවුන්ගේ ගැහැණු ළමුන්ගේ කොණ්ඩය කොටට කපලා තිබුණා. පිරිමි ළමුන්ගේ තට්ටය කියන්නේ කොණ්ඩය බූ ගාලා තිබුණා. ඊට පස්සේ අපි ආවේ ඇයි මෙහෙම කරන්න කියලා. ඊට පස්සේ එල්ටීටී මේ මෑතකම අරන් යන අය පැනලා යාම වැළක්වීමට පහසුවෙන් හඳුන ගන්න පුළුවන් වෙන තමයි මේ විදිහට මේ කොණ්ඩේ බූ ගාලා බංකර වලට දාන්නේ. ඒ වගේම පරණ සමාජිකයන් එක්කෙනයි අලුතෙන් බදවගත් ඒ කියන්නේ බලහත්කාරයෙන් අරගෙන ගිය සමාජිකයන් 5-6ක් සමග තමයි බංකර වලට දාලා තිබුණා තියෙන්නේ. දැන් මේ හිටපු අයගෙන් දෙදෙනෙක් තමයි ප්‍රභාකරන් දැකලා තිබුණේ. අනෙක් කිසියෙක් කෙනෙක් ප්‍රභාකරන් දැකලා තිබුණේ නැහැ දෙදෙනයි. කෙසේ නමුත් පළවෙනි වතාව තමයි මේ තරම් පිරිසක් බංකර්ලා ඉන්න එක ඉදිරි නැත්තම් බංකර් පෙළකදී මේ හමුදාවට ආවුධ බිම තියලා බාර වෙච්ච අවස්ථාව. ඊළඟට මේ වලේමඩම් පල්ලිය අවට ප්‍රදේශයේ දැන් මුළු මුළුමනින්ම යුද හමුදාව රතු කරගෙන තිබෙනවා. පල්ලියේ පියතුමන් අපට හමු වුණා. ඔහු තමයි පිරිස කඳමාගෙනීමට මූලිකත්වයෙන් ක්‍රියා කර තිබුණේ. ඔහු පිළිගත්තා වෙලුපිල්ලේ ප්‍රභාකරන් කරයාමුලි වයික් කාලවල තවදුරටත් සිටින බව. ඒ වගේම 300-350 අතර පිරිසක් ප්‍රභාකරන්ගේ ආරක්ෂාවට සිටින බව. එය තමයි මේ මොහොතේට තත්වය යුද බිම තුළ නම් ඒ වගේම වැදගත් තවත් කාරණයක් අප කිව යුතුයි. ඒ තමයි ඊයේ ආජසීරා රූපවාහිනී සේවයේ පෙන්නවා කැනඩාවේ දෙමළ නාලිකාවකට එල්ටීටී විසින් එවනු ලැබුවයි කියන දර්ශන කීපයක්. ඒ දර්ශනවල පෙන්වුවේ මිත්‍යානයක් පහතට පැමිණ ප්‍රහාරයක් එල්ල කරනවා දුමක් නගිනවා ඒකම දෙමළ වැසියන් තුවාල වෙනවා ප්‍රතිකාර කරනවා මේ දර්ශනය දිගින් දිගටම ප්‍රචාරය කරා. ඊට පස්සේ අල්ජසීරා සේවය ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කරද්දී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා උන්කමාල ජනකනානායක මහතා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරා. පස්සේ එහි නිවේදකයා දැඩි උපහාසාත්මකව ප්‍රකාශ කළා මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොවේ නම් වෙනත් ගුවන් හමුදාවත් මේ ප්‍රහාරය එල්ල කරේ කියලා. පැහැදිලි තමයි මේ රූපරාමු දුටුවම අපට පැහැදිලි වෙන කාරණේ තමයි සංස්කරණය කරන ආද දර්ශන. ගුවන් යානයේ එන එක වෙනම දර්ශනයක් ප්‍රහාරයක් කළ වෙන එක වෙනම දර්ශනයක් මිනිස්සු දුවන එක තවත් දර්ශනයක් බේත් දාන එක තවත් දර්ශනයක්. කැනඩාවට එක තැනින් මේ දර්ශන ලබා දෙන්න පුළුවන් හැකියාවක් කොහොමද එල්ටීටී තියෙන්නේ. ඒ වගේම දැන් අල්ජසීරා වගේ ලෝකයේ තියෙන ප්‍රධානම රූපවාහිනී නාලිකාවකට පැහැදිලිව ඔප්පු වෙනවා මේවා සංස්කරණය කරන දර්ශන කියලා. නමුත් ඔවුන් දිගින් දිගටම රජයට චෝදනා කරමින් ජෝන් හෝම්ස් මහතාගේ ප්‍රකාශ සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතය ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන දර්ශන දිගින් දිගටම පෙන්වනවා. ප්‍රංශය සහ එංගලන්තයේ රාජතාන්ත්‍රිකයන් ඔවුන් සංවාද ඇති කරමින් දැඩි ලෙස හමුදාවට සහ ශ්‍රී ලංකා රජයට අපහසුතාවට පත්වන විදියට මතය වෙනස් කිරීමට ප්‍රවෘත්ති නිර්මාණය වනු අපි දුටුවා. නමුත් පැහැදිලි ලෙසම දැන් මේ දින දෙක තුළ එකඳු කපීරෝ මිත් ප්‍රහාරක යානාවක් සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශවලට එල්ලුණේ නැහැ. පාබල සේනාංක පමණයි ඉදිරියට ගමන් කරන්නේ. ඉතේ තිබියදී මොන ආකාරයකින් මෙවැනි අසත්‍ය තොරතුරක් ජාත්‍යන්තර මාධ්‍ය ජාලය හලා ගොඩනැගෙනවද කියන එක ප්‍රශ්න කළ යුතු කාරණයක්. මොකද අල්ජසීරා රූපවාහිනී සේවය මිට දින තුනකට ප්‍රථමින් සිවිල් ජනතාව 1000ක් මරණයට පත් වුණා කියලා ප්‍රකාශ කළා. දැන් ඊයේ මේ අසත්‍ය ප්‍රචාරයට කරුණු ඉදිරිපත් කළා. කෙසේ නමුත් කැනඩාවට කිසිම මේ ක්‍රමයක් නැහැ
මෙහි සිදුවන දර්ශන එතනින් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා කියලා ප්‍රතිසිද්ධ විශ්වාස කරන්න බෑ. ඒ වගේම ගුවන් නමුදාව මෙතෙක් කරේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ආහාර පාන ලබා ගැනීමට ලබා දීමට කටයුතු කිරීම, තුවාල කළුවන් රැගෙන යාමට කටයුතු කිරීම ආදියයි. ඉතින් තිබියදී දැන් අපට පැහැදිලිව පේනවා යුරෝපීය රාජතාන්ත්‍රිකයන්ට අවශ්‍ය විදියට සහ ඇතැම් එල්ටීටී හිතවාදී රාජ්‍ය තාන්ත්‍රික සහ රාජ්‍යයන්ට අවශ්‍ය විදියට ලෝක මතය වෙනස් කිරීමට දැවන්ත ලෙස මාධ්‍ය විකෘති කිරීමක් දැන් සිදුවන බව හර්ෂන් මහත්මයා අපට මේ යුදවිමේ තුලත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන තොරතුරු දිහා බැලුවම පැහැදිලිව පේනවා. මේ සඳහා මම හිතන්නේ මෙරට සියලු මාධ්‍ය පෙළ ගැසීමේ සත්‍ය ලෝකයට හෙළිදරව් කිරීමට එක් වූ යුතුයි.